දැන් රාජපක්ෂවරුන්ට තියලා ගෙදර යන්න කියන්නේ ජනතාව විතරක් නෙවෙයිනේ අපේ රටේ උත්තරීතර ගරුතර මහානායක ස්වාමින් වහන්සේලාත් අන්තර්වාර පාලනයක් හදන්න කිව්වනේ හැමෝටම පිළිගන්න පුළුවන් පක්ෂ විපක්ෂ අයගේ එකමුතුවක් తాවකාලිකව හරි ආණ්ඩුවක් හදන්න කිව්වනේ මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් කියන්නේ දැන් ඇති යන්න කියලානේ විශ්වවිද්‍යාල ආචාර්යවරු විතරක් නෙමෙයි කීර්තිමත් වෛද්‍යවරුන් පවා කියනවනේ රාජපක්ෂවරු හිටිය ඇති දැන් යන්න කියලා නමුත් මේ අයව තියාගන්න අවශ්‍ය අය කට්ටියකුත් ඉන්නවනේ. ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලෝ අහන්නේ ඉතින් කොහොමද ගිහිල්ලා රට අරාජිකයි කියලානේ. හරියට දැන් රට අරාජික නෑ වගේනේ. කතානායකතුමාට පුළුවන් මේ අය ගෙදර ගියාම රට පවත්වගෙන යන්න. නීතියෙන් ඉඩ තියනවා. එහෙම තමයි මේ රටේ නීති විශාරදීන් කියන්නේ. ඊට අමතරව ඔබට මතකද මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ ආණ්ඩුව ඒ ආණ්ඩුව එදා මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ ආණ්ඩුව අර බොරදියේ මාළු බාපු මහින්ද රාජපක්ෂ මහත්මයාව එකපාරටම අගමැති කළා. අන්තිමටම සත්පුද්ගල විනිශ්චය මණ්ඩලයක් මගින් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ඒ දින 52 අගමැතිකම අහෝසි කළා. ඇත්තටම අපේ රටේ අග්‍ර විනිශ්චයකාරතුමා ඇතුළු විනිශ්චයකාර මණ්ඩලයකට මේ රට తాවකාලිකව බාරගන්න බැරිද බාර දෙන්න බැරිද ඊට මහානායක සහ අන්‍යාගමික නායකින් කිහිප දෙනෙකුගේ සහය ගන්න බැරිද අප මෙවන් කතිකාවකට රට ගෙන යන්න තීන්දුව කළේ මේ රටට ණය ටික ලැබිලා මේ තියෙන ණය ප්‍රතිව්‍යුහගත කරලා මේ රට හරිපාරට අරගෙන ඡන්දයක් තියනකල් ඉදිරියට ගෙනියන්න පුළුවන් කියලා හිතන පිරිසකුත් මේ රටේ ඉන්නවා. ඒ සඳහා ක්‍රම හොයන උදවියත් මේ රටේ ඉන්නවා. ඒ සඳහා යෝජනාවක් ලෙසයි අප මේ කාරණාව ඉදිරිපත් කරන්නේ. ඒ කියන්නේ අග්‍ර විනිශ්චයකාරතුමා විනිශ්චයකාර මණ්ඩලයක් එක්ක తాවකාලිකෝ මේ රට බාර ගන්න. ඒ වගේමයි මහානායක ස්වාමින් වහන්සේලාටත් අන්‍යාගමික පූජ්‍යපක්ෂේ නායකින් කිහිප දෙනෙකුටත් හිට එකතු වෙන්න පුළුවන්. මම හිතන්නේ බොහෝ වෙලාවට මේ රටේ හැමෝම එවන් తాවකාලික විසඳුමක් බාර ගන්න ලෑස්ති වෙවි ඡන්දයක් තියනකල්. මේ මාතෘකාව විවෘත සංවාදයකට අරගෙන මේ යන්න බෑ කියලා ඒගොල්ලෝ ගියාම අරාජික වෙනවා කියන අයට මම හිතන්නේ යන්න පාරක් හොයලා දෙන්න ඕන කියලයි මේ රටේ ජනතාව මේ මොහොතේ විශ්වාස කරන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.